අපකල විමසීමකදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ළමුන්ට එන්නත් ලබා දීමට හදිසි නොවන බවයි. මනින් කරන්න ගිහිල්ලා දරුවන්ගේ ආරක්ෂාවට කවුද වගේ කියන්නේ එන්නත් වලින් හානියක් වුණොත් දරුවන්ට ඒක හින්දා අපි ඉස්සරලා බලන්න ඕන දරුවන්ට හානියක් නැහැ කියන එකට සහතික වෙන්න ඕන එන්නතෙන් හානියක් වෙන්නේ නැහැ කියලා. මොකද ඒකට අවශ්‍ය කරන දත්ත නැහැ. ඒ දත්ත හරියට ලැබිලා දරුවන්ට මේක ආරක්ෂිතයි කියලා සහතික වෙනකල් අපිට දරුවන්ට දීමට තරම් අපිට හදිසි වෙන්න බෑ. ඒ නිසා ඒ දත්ත ලැබෙනකල් අපිට වෙනත් ක්‍රමවලින් අපි දරුවන් ආරක්ෂා කිරීම තමයි කළ යුත්තේ. මේ අතර රාජ්‍ය අමාත්‍ය චන ජයසමුණ මහතා සඳහන් කළේ ළමුන්ට එන්නත් ලබා දීම පිළිබඳ මෙවැනි විට අධ්‍යයනයක් සිදු කරමින් සිටින අතර ඉදිරියේදී පාසල් ළමුන්ටද එන්නත ලබා දීමට හැකියාව පවතින බවයි. අවුරුදු 30ට වැඩි සම්පූර්ණ ජනගහනයට එන්නත දීලා නිමා කරනවත් එක්කම අපිට පුළුවන් අවුරුදු 18 30 කාණ්ඩ උදවියට එන්නත් ලබා දෙන්න. ඒ වගේම අවුරුදු 12 18 කාණ්ඩයටත් එන්නත් ලබා දීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය අපෙන් ඉල්ලීමක් කරලා තිනවා. ඒක ගැන සලකා බලන්න කියලා. අපි මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධන බලකායේදී සාකච්ඡා කරා. ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මොන එන්නතද ලබා දෙන්න ඕන කියන කාරණේ පිළිබඳ හොයලා බලලා විද්වත් අදහස් විමසලා තීරණය දෙන්න කියලා. බොහෝ දුරට අපිට පේන දෙයක් තමයි පයිසෙ එන්නත සුදුසුයි කියන ලෝකේ රටවල් කිහිපයකම මේ වෙනකොට අවුරුදු 12 18 කාණ්ඩ ළමුන්ට පාවිච්චි කරන නිසා එම එන්නත ලබා ගන්න මේ වෙනකොටත් අපි ගිවිසුම් අත්සන් කරලා තිනෝ මේ සමාගමත් එක්ක. අපිට මං හිතනවා නුදුරේදීම පාසල් ළමුන්ටත් එන්නත් කරන්නේ ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. ඇස්ට්‍රොසිරිකා දෙවන මාත්‍රාව ලබා දීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන එන්නත් මධ්‍යස්ථාන වන විහාර මහදේවී එන්නත් මධ්‍යස්ථානය සහ දියතුව එන එන්නත් මධ්‍යස්ථානය තවදුරටත් පැය 24 පුරා ක්‍රියාත්මකයි. ඊයේ දිනේ තුලදී කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහනට සමගාමීව එන්නත් මාත්‍රා 422,472ක් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා. කොළඹ විහාර මහදේවී එලිමහන් රංගපීඨයේ පිහිටි පැය 24 පුරා ක්‍රියාත්මක යුද්ධ හමුදා එන්නත් කරන මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ රාත්‍රියේ නිරීක්ෂණය කළා. එහිදී ජනාධිපතිතුමන් එහි පැමිණ සිටි මහජනතාව සහ යුද්ධ හමුදා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග සුහද පිළිසඳරකද නිරත වුණා. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටියා. මේ අතර කොළඹ විහාර මහදේවී උද්‍යානයේ පිහිටි පැය 24 පුරා ක්‍රියාත්මක යුද්ධ හමුදා එන්නත් කරන මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන යුද්ධ හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහ එන්නත් කරන සඳහා පැමිණි මහජනතාවගේ විඩාව සහ කාන්සිය මදකට සංසිඳුවාලීමට යුද්ධ හමුදා රංගකලා අධ්‍යක්ෂක මණ්ඩලයට අනුබද්ධිත බටහිර සංගීත කණ්ඩායම විසින් සංගීත ප්‍රසංගයක් පවත්වනු ලැබුවා. අකණ්ඩව පස්වන දිනටත් ඊයේ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2000 ඉක්මවා ගියා. ඊයේ දිනේ මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2420ක් හඳුනා ගැනීමට හැකි වුණා. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 313,769ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 280,868 දිනකෝ මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් පුත් කලින් 28,393 දිනකෝ වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් භගවන්තලාව ආරියපුර සිරිපුර සහ භගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායෙන් COVID-19 වෛරසය ආසාදිනේ වූ නව ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගත් බව භගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවෙල් ගණේෂ් මහතා සඳහන් කළා. භගවන්තලාව ආරියපුර සහ සිරිපුර ගම්මානයේ පෙර ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් ස්වයන් නිරෝධහනට යොමු කර සිදු කරන ලද PCR පරීක්ෂණවලදී මෙම ආසාදිතයින් 13 දෙනා වාර්තා වී තිබුණා. ඊයේ පසුරුවේ වෙන්නප්පුව පොලිසිය තුළ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී පොලිස් නිලධාරීන් 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුසන්ත කුමාරසිංහ මහතා ප්‍රකාශ කළා. පසුකිය පළමුවැනිදා සිදු වූ තවත් කොවිඩ් මරණ 63ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4,571ක් දක්වා ඉහළ ගියා. ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 63 අතර කාන්තාවන් 27 දෙනෙකු සහ පිරිමි පුත්කිරින් 36 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.